පුංචි දුවේ පුතේ එක ගෙදරක් තිබුණා මේ ගෙදර තිබුණා ලස්සනම ලස්සන කුස්සියක් ඉතින් මේ ගෙදර අම්මා කුස්සිය හරිම පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නවා ඔන්න ඉතින් එක දවසක් රෑ හැමෝම කෑම කාලා කුස්සියත් ලස්සනට අස් කරලා අතු ගාලා නිදා ගන්න ගියා ආ මට කියන්න අමතක වුණානේ මේ ගෙදර පපි කියලා පුංචි බලු පැටියේ හිටියා ඉතින් මේ පුංචි බලු පැටියා නිදාගන්නේ සාලේ එදා රෑ පුංචි පපි සාලේ නිදාගෙන හිටියා ටික වෙලාවක් යනකොට පුංචි පපිට කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුණා පපි හෙමීට කුස්සිය පැත්තට ගියා ගිහින් බලනකොට පපිට පුදුම හිතුණා ඔයාලා දන්නවද කුස්සිය බඩුවලට පණ ඇවිල්ලා හරිම ජරමරයක් තමයි මේ කුස්සිය ලොකු කබඩ් එකක් තිබුණා ඒකේ හිටියා පෝච්චි නෝනා කෙනෙක් එයාට හිටියා කෝප්ප බබෙක් ඉතින් පෝච්චි නෝනායි කෝප්ප බබයි කබඩ් එකෙන් එළියට ආවා ඒ වෙලාවේ එතන හිටියා ඔරලෝසු මාමයි ඉටිපන්දම් මාමයි ඉතින් පෝච්චි නෝනායි කෝප්ප බබයි කුස්සියේ අනෙක් අය ඉන්න තැනට ගියා කුස්සියේ බඩු එකතු වෙලා තැන් තැන් වල කතාව ඔන්න කුස්සියේ බඩු ඔක්කොම එකතු වෙලා පාටියක් දාන්නයි ලෑස්ති වෙන්නේ පුංචි පපිත් එයාලට එකතු වුණා ඔයා තරේ වතුර බින්දු දෙක පාටියට යන්න දත් මැදලා කොණ්ඩෙ පීරලා හැඩ වැඩ වුණා මිරිස් මාමා සින්දු කියන්න පටන් ගත්තා චෙරි සහෝදරයෝ කෙසෙල් ගෙඩි අයියා වීදුරු මල්ලි ජෙලි පුංචා මේ හැමෝම සින්දු කිව්වා නැටුවා විනෝද වුණා පෝච්චි නෝනත් කට්ටිය එක්ක විනෝද වුණා ඔන්න ඔය අතරේ කෝප්ප බබාට හිතුණා ගේ ඇතුලේ ඇවිදින්න යන්න එයා හෙමින් හෙමින් කුස්සියෙන් එළියට ඇවිත් ගේ ඇතුලේ ඇවිදින්න පටන් ගත්තා කෝප්ප බබා කවදාවත් කුස්සියෙන් එළියට ගිහින් තිබුණේ නැහැ ඉතින් කෝප්ප බබා හරිම සතුටින් ගේ පුරා ඇවිදින්න පටන් ගත්තා කුස්සිය විනෝද වෙවි හිටිය පෝච්චි නෝනට තේරුණා කෝප්ප බබා කුස්සිය නැහැ කියලා ඉතින් පෝච්චි නෝනා හොඳටම බය වුණා ඔරලෝසු මාමටයි ඉටිපන්දම් මාමටයි පෝච්චි නෝනා කෝප්ප බබාව හොයන්න උදව් කරන්න කියලා කිව්වා ඉතින් පෝච්චි නෝනායි ඉටිපන්දම් මාමයි ඔරලෝසු මාමයි හෙමින් හෙමින් කුස්සියෙන් එළියට ආවා කෝප්ප බබා ගේ පුරාම ඇවිදලා කුස්සියට යන පාර හොයාගන්න බැරුව ගේ මුල්ලකට වෙලා ගුලි වෙලා හිටියා පෝච්චි නෝනට තාමත් කෝප්ප බබාව හමුුනේ නැහැ දැන් එළි වෙන්නත් ළඟයි ගෙදර කට්ටිය ඇහැරෙන්න කලින් කොහොම හරි කෝප්ප බබාව හොයාගන්න ඕනේ ඒ නිසා පෝච්චි නෝනායි ඔරලෝසු මාමයි ඉටිපන්දම් මාමයි ඉක්මනට කෝප්ප බබාව හොයන්න පටන් ගත්තා ඔන්න ඒ වෙලාවේ පුංචි පපි දුවගෙන ඇවිත් කෝප්ප බබාව පෝච්චි නෝනට හොයලා දුන්නා පෝච්චි නෝනට හුඟක් සතුටු හිතුණා කෝප්ප බබාව වඩා ගත්තා පෝච්චි නෝනා පපිට හුඟක් ස්තුති කළා පපිට හුඟක් සතුටු හිතුණා ඊට පස්සේ කට්ටියම ඉක්මනින් කුස්සියට ගියා එතකොටත් එළි වෙලා තමයි තිබුණේ ගෙදර අම්මා ඇහැරිලා කුස්සිය පැත්තට ආවා ඊයේ රෑ අස් කරලා පිරිසිදු කරපු කුස්සිය ඒ විදියටම ලස්සනට තිබුණා ඉතින් මේ කුස්සිය ජරමරේ මොකක්ද දන්නවද පුංචි පපි දෙකපු ලස්සනම ලස්සන හීනේ ඔන්න පුංචි දුවේ පුතේ සුරංගනාවි යන්නයි හදන්නේ ආයෙත් දවසක මම එනවා ඔයාලට ලස්සනම ලස්සන කතාවක් අරගෙන එතකම් පුංචි ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ